සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අපි අද ටෙක්නිකල් ඇනලයිසිස් වල තව ගොඩක් වැදගත් කාරණයක් ඉගෙන ගන්නවා. ඒ තමයි වොලියුම් සම්බන්ධයෙන් අපේ Telegram channel එකේ ඊට පස්සේ Facebook එකේ ඊම කිහිප දෙනෙක් මගෙන් ඉල්ලීමක් කරලා තිබ්බා වොලියුම් ඇනලයිස් කරන හැටි ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා. ඉතින් ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න කල්පනා කළේ. දැන් වොලියුම් කියන එක ඇත්තටම ට්‍රේඩින් වලදී ගොඩාක් වැදගත් දෙයක්. ඒක නිසා සමහර කට්ටිය ප්‍රයිස් ඇක්ෂන් එකයි වොලියුම් එකයි කියන දෙක විතරක්ම සලකලා ට්‍රේඩ් කරන කට්ටිය ඉන්නවා. ඊට පස්සේ දැන් අපි බයිනෑන්ස් වල හරි වෙන මොකක් හරි එක්ස්චේන්ජ් එකක් හරි එහෙම නැත්නම් ට්‍රේඩින් වියු වල හරි මොකක් හරි ගොයින් එකක චාට් එකක් ඉස්සෙල්ලාම පාර ඕපන් කරනකොට ඒ කියන්නේ ඉස්සෙල්ලාම කෙනෙක් ඇවිල්ලා ඕපන් කරනකොට එතකොට අපිට යටින් මෙහෙම කොළපාටට රතුපාටට බාර් තියෙන ඉන්ඩිකේටර් එකක් පෙන්වනවා. ඒ පෙන්වන්නේ වොලියුම් ඉන්ඩිකේටර් එක. එතකොට ඕක ඔය ඩීෆෝල්ට් විදිහටම චාට් වල ගොඩක් ඒ වගේ පෙන්වන්න හේතුව තමයි. ඒ කියන්නේ වෙන මොන ඉන්ඩිකේටර් එක නැතත් ගොඩක් වෙලාවට වොලියුම් ඉන්ඩිකේටර් එක පෙන්වනවා. ඒකට එක හේතුවක් තමයි ඒක ට්‍රේඩින් වලදී ගොඩක් වැදගත් නිසා. නමුත් දැන් වොලියුම් කියන කන්සෙප්ට් එක ගොඩක් කට්ටිය පටලගෙනත් ඉන්නවා. දැන් සමහර ට්‍රේඩින් බුක්ස් වල පවා වොලියුම් කියන එක වැරදියට අර්ථකථනය කරපු අවස්ථා තියෙනවා. ඉතින් ඒක නිසා අර වොලියුම් කියන එක පැහැදිලිව තේරුම් ගන්න එක ට්‍රේඩින් වලදී ගොඩක් වැදගත්. ට්‍රේඩින් වලදී විතරක් නෙමෙයි දැන් ස්ටොක් වගේ ඉන්වෙස්ට් කරනකොටත් ගොඩක් කට්ටිය වොලියුම් කියන එක ගැන ලොකු සැලකිල්ලක් දක්වනවා. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක ටිකක් දිග වෙන්න පුළුවන්. මොකද මේ කන්සෙප්ට් එක හරියට පැහැදිලි කරන්න ඕනේ. ඒක කොහොමද ප්‍රයිස් ඇක්ෂන් එකට එෆෙක්ට් වෙන්නේ වගේ දේවල්. ඉතින් ඒක නිසා පටල ගන්නේ නැතුව තීරුම් අරගෙන බලන්න කියලා ඉල්ලා සිටිනවා. දැන් අපි ඉස්සෙල්ලාම වොලියුම් කියන එකේ ඩෙෆිනිෂන් එක මොකක්ද කියලා කතා කරලා බැලුවොත් එහෙම වොලියුම් එකක් කියලා වොලියුම් එක කියලා කියන්නේ මොකක් හරි ස්ටොක් එකක හරි එහෙම නැත්නම් කොයින් එකක හරි මොකක් හරි සාමාන්‍ය වෙළඳපොලේ තියෙන භාණ්ඩයක වේවා මොකක් හරි නිශ්චිත කාලයක් ඇතුළත අපි හිතමු දවසක් පැයක් පැය හතරක් එහෙම මොකක් හරි නිශ්චිත කාලයක් ඇතුළත කොච්චර ප්‍රමාණයක් ඒ භාණ්ඩය හරි කොටස හරි එහෙම නැත්නම් කොයින් එක හරි කොච්චර ප්‍රමාණයක් ගනුදෙනු වුණාද එහෙම නැත්නම් ට්‍රේඩ් වුණාද එහෙම නැත්නම් හිමිකාරිත්වය හුවමාරු වීමකටපත් වුණාද අපි ඒකට කියනවා චේන්ජින් හෑන්ඩ්ස් චේන්ජ් වෙනවා කියලා. එතකොට එහෙම අර හිමිකාරිත්වය චේන්ජ් වුණාද කියන එක තමයි වොලියුම් කියන එකෙන් අදහස් වෙන්නේ. එතකොට ඒක පැහැදිලි කරන්න අපි උදාහරණයක් ගත්තොත් එහෙම අපි හිතමු වාහන වෙළඳපොළක් තියෙනවා. ඔය වාහන වෙළඳපොළේ එක දවසක් ඇතුළත අපි හිතමු කාර් 100ක් අලෙවි වුණා කියලා. එතකොට එහෙම නැ ඒ කියන්නේ අපිට ඒක තව පැත්තකින් කියන්න පුළුවන් එදා දවස් ඇතුළත ඒ වෙළඳපොළෙන් කාර් 100ක් මිලදී ගත්තා කියලාත් කියන්න පුළුවන්. එතකොට ඔන්නය ගනුදෙනු වෙච්ච කාර් 100ට අපි කියනවා ඒ දවසේ ඒ වෙළඳපොළේ කාර්වල වොලියුම් එක කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ඕක අපිට කාර් වලින් කියන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් එක එක කාර්කේ ප්‍රයිස් එක අරගෙන කාර් 100ට අදාළ ප්‍රයිස් එක අහු කරපුවාම අපිට පුළුවන් ඒ වොලියුම් එක අවශ්‍ය නම් රුපියල් වලින් කියන්න. එතකොට ඒක තමයි සාමාන්‍යයෙන් වොලියුම් කියන එක එකේ අර්ථය. එතකොට ඕක පටල ගන්න දෙයක් තමයි සමහර කට්ටිය. දැන් ගොඩක් වෙලාවට අපි කතා කරනවා බයින් වොලියුම් කියලා කතා කරනවා සෙලින් වොලියුම් කියලා කතා කරනවා. එතකොට දැන් අර කාර් උදාහරණෙදී ගත්තොත් එදා දවසේ කාර් 100ක් විකුණුණා. ඒ වගේම කාර් 100ක් වෙන කට්ටියක් මිලදී ගත්තා. එතකොට බයින් වොලියුම් එකයි සෙලින් වොලියුම් එකයි දෙකම එකහු කරපුවාම 200ක් හැටියට සමහර කට්ටිය වොලියුම් එක අර්ථ දක්වනවා. එතකොට ඒක සම්පූර්ණයෙන්ම වැරදි අර්ථකථනයක්. ඒකත් මතක තියාගන්න ඕනේ. මොකද අපි ගන්නේ එතනදී ගනුදෙනු වෙච්ච ප්‍රමාණය. එහෙම නැත්නම් හිමිකාරිත්වය වෙනස් වෙච්ච ප්‍රමාණය කොච්චරක්ද කියන එක. ඒක ඒ උදාහරණෙදී ගත්තොත් 100යි. දැන් තව උදාහරණයක් ගත්තොත් අපි බිට්කොයින් වගේ කොයින් එකක් ගත්තොත් ඊට පස්සේ අපි තව දෙයක් මට පැහැදිලි කරන්න ඕනේ. ඒ තමයි දැන් අපි හිතමු වාහන වෙළඳ පොළවල් කිහිපයක් තියෙනවා කියලා. එතකොට එකක 100ක එකක 100ක් විකුණුනා ඊළඟ එකේ 50ක් විකුණුනා ඊළඟ එකේ 300ක් විකුණුනා කියලා හිතමු. එතකොට අපිට පේනවා අර එක එක වෙළඳ පොළට අදාළව වොලියුම් එක වෙනස්. එකක 100යි අනික 50යි තව එකක 100යි. එතකොට අද දවසේ කාර්වල වොලියුම් එක කීයද කියලා ඇහුවොත්
අපිට ඒකට අර නිශ්චිත උත්තරයක් දෙන්න බෑ. හැබැයි කෙනෙක් ඇහුවොත් එහෙම මෙන්න මේ වෙළඳ පොලේ කාර්වල වොලියුම් එක කීයද කියලා ඇහුවොත් අපිට උත්තරයක් දෙන්න තියෙනවා. එතකොට ඒ වගේම තමයි දැන් ක්‍රිප්ටෝ කරන්සි ගත්තාම එක්ස්චේන්ජස් ගොඩක් තියෙනවා. එතකොට ඒක නිසා අපිට වොලියුම් එක ගැන අපි කතා කරනකොට හැම වෙලෙම කතා කරන්නේ මොකක් හරි එක්ස්චේන්ජ් එකකට අදාළව. ඒක නිසා දැන් බයිනෑන්ස් වල එක වොලියුම් එකක් තියෙන පුළුවන් තව එක්ස්චේන්ජ් එකක එක කොයින් බේස් වල හරි කෝ ක්‍රැකන් වල හරි මොකක් හරි එකක එහෙම නැත්නම් කූ කොයින් වල හරි වෙන මොකක් හරි එකක වෙනත් වොලියුම් එකක් තියෙන්න පුළුවන්. එතකොට දැන් මෙතන අපිට චාට් එකක් ඕපන් කරගත්තාම අපිට පෙන්වනවා මෙතන 24 hour වොලියුම්. දැන් BTC ගාන තමයි මේ පෙන්වන්නේ. ඒ කියන්නේ පැය 24ක් ඇතුළත BTC කොච්චර ට්‍රේඩ් වුණාද, ගනුදෙනු වුණාද. එතකොට මේක පෙන්වනවා 106,536ක් ට්‍රේඩ් වෙලා තියෙනවා මෙතන ඉඳන් පැය 24ක් ආපස්සට ගියපුවාම මේ පැය 24 ඇතුළත. ඊට පස්සේ ඒ BTC ප්‍රමාණයේ USDT වැලියු එක මෙතන පෙන්වනවා 24 hours volume කියලා USDT වලින්. එතකොට ඔයා ගියන් වෙනස් වෙනවා. අපිට දැන් ඔය වොලියුම් කියන එක ප්‍රයිස් ඇක්ෂන් එකට ගොඩක් බලපාන දෙයක්. ඒ කියන්නේ ප්‍රයිස් එක ඉහළ පහළ යන්න වොලියුම් කියන එක ගොඩක් බලපානවා. ඒක නිසා අපිට ඒ සම්බන්ධයෙන් තව ටිකක් ගැඹුරින් විමසලා බලන්න අවශ්‍ය වෙනවා. එතකොට ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි මෙන්න මේ ඕඩර් බුක් කියන එක. දැන් ඕඩර් බුක් සම්බන්ධයෙන් මේකට කියනවා අපි සාමාන්‍යයෙන් ලේයර් 2 ඕඩර් බුක් එකක් කියලා. එතකොට අපි ඕඩර් බුක් සම්බන්ධයෙන් තව විස්තර වශයෙන් ඉදිරියේදී කතා කරමු. නමුත් මෙතනදී දැන් වොලියුම් වලට වොලියුම් පැහැදිලි කරන්න මම මේක පොඩ්ඩක් උපයෝගී කරගන්නවා. එතකොට සමහර කට්ටිය ඇත්තටම කියනවා මේකට ඒ කියන්නේ ලෙවල් 2 ඕඩර් බුක් එක කියලාත් කියනවා. ඒකටත් හේතුව මම පැහැදිලි කරන්නම්. ගොඩක් කට්ටිය භාවිතා කරන්නේ ලෙවල් 2 කියන එක. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මම මෙහෙම කොයින් එකක දැන් ඔය ලෙවල් 2 ඕඩර් බුක් එකක් කියන්නේ ඉමේජිනරි කොයින් එකක් කියලා කමු. අපි ඇත්තටම තියෙන එකක නෙමෙයි, මොකක් හරි කොයින් එක හෝම ඕඩර් බුක් එකක් තියෙනවා. එතකොට දැන් මේකේ මේ උඩ තියෙන සෙල් ඕඩර්ස්. එතකොට යට තියෙන්නේ buy orders. දැන් මෙතන සාමාන්‍යයෙන් order book එකක orders place වෙන්නේ sell පැත්තේ නම් යටින්ම අපිට පෙන්වන්නේ අඩුවටම විකුණන්න බලාගෙන ඉන්න කෙනාගේ order එක. එතකොට එයා දැන් මේක නම් අපි හිතමු මේක රුපියල් 102ට coin 500ක් එයා විකුණන්න order එකක් දාලා තියෙනවා. එතකොට තව කවුරු හරි කෙනෙක් මීට වැඩිය අඩුවෙන් order එකක් දැම්මොත් ඒක මෙතනින් place වෙනවා. එතකොට ඒ order එකට අපි කියනවා සාමාන්‍යයෙන් ask price එක කියලා. දැන් ඔය මොනවාගේද ස්ටොක් වලදී හැම අපි ඒක ගොඩක් කතා කරනවා ඔය ask price එක. ඒ කියන්නේ යා බලාපොරොත්තු වෙන මිල. ඒ මොකක් හරි ස්ටොක් එක හරි කොයින් එක හරි විකුණන්න යා බලාපොරොත්තු වෙන මිල. එතකොට ඊට පස්සේ යට තියෙන ඒ වගේ වැඩියෙන්ම කියන්නේ වැඩිම ගානකට ගන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනාගේ ඕඩර් එක තමයි උඩින්ම පෙන්වන්නේ. එතකොට මේකට අපි කියනවා සාමාන්‍යයෙන් bid price එක කියලා. එතකොට දැන් ඔය අපි හිතමු දැන් මොකක් හරි transaction එකක්. ඒ කියන්නේ එහෙම නැත්නම් ගනුදෙනුවක් සිද්ධ වෙන්න නම් වෙන්න ඕනේ දේ තමයි buyer සහ seller කියන දෙන්න ඒ දෙන්නම එකඟ වෙන එක මිලකට එන්න ඕනේ. එහෙම වුණොත් තමයි transaction එක සිද්ධ වෙන්නේ. එහෙම උනේ නැත්නම් transaction එක සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් අපිට මොකක් හරි කොයින් එකක් හරි මොකක් හරි කොටසක් හරි ෂෙයා එකක් හරි අපිට මිලදී ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි දැන් අපිට එකපාරට මාකට් එකට ඇවිල්ලා මාකට් එකේ තියෙන ගානටම ගන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට අපි හිතුවොත් අපි වෙළඳ පොලකට ගියා. වෙළඳ පොලකට ගිහිල්ලා එතකොට රුපියල් 100ට මොකක් හරි ගන්න තියෙනවා නම් අපිට අග්ගාල 100ක් දුන්න බඩුව ගත්තා. එතකොට ඒක මාකට් ඕඩර් එකක් ඇටියට අපිට සලකන්න පුළුවන්. මාකට් එකේ දැන් තියෙන ගානටම අපි ගන්නවා. එහෙම නැත්නම් අපිට මාකට් එකට ගිහිල්ලා අපිට පුළුවන් පොඩ්ඩක් අර ඒ කියන්නේ කේවල් කරන්න. ඒ කියන්නේ ගාන අඩු වැඩි කරන්න උත්සාහ කරන්න පුළුවන්. එතකොට ඒකට තමයි ගොඩක් වෙලාවට ওই limit orders place කරන්නේ. දැන් sell කරනකොටත් එහෙමයි. එතකොට sell කරනකොට අපිට පුළුවන් එකපාරට market sell කරන්න. market sell කරපු ගමන් දැනට market එකේ තියෙන කියන්නේ වැඩියෙන්ම ගානකට ගන්න බලාපොරොත්තු වෙන්න ඉන්න කෙනාගේ ගානට sell වෙලා යනවා. එහෙම නැත්නම් අපිට
අපිට අවශ්‍ය ගානකට මාකට් එකේ වැලියු එක එනකන් අපි ඕඩර් එක දාගෙන ඉන්න පුළුවන්. එතකොට දැන් අපි හිතමු දැන් මෙතන 98ට 300ක් ගන්න බලාගෙන කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ 102ට 500ක් විකුණන්න බලාගෙන කෙනෙක් ඉන්නවා. දැන් මේ දෙන්නගේ ඒ කියන්නේ ප්‍රයිස් වල සමානකමක් නැති නිසා දැන් ට්‍රාන්සැක්ෂන් එකක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ දෙක අතර ගැප් එකක් තියෙනවා. අපි ඔය ගැප් එකට කියනවා ස්ප්‍රෙඩ් එක කියලා. එතකොට ওই ස්ප්‍රෙඩ් ඊට පස්සේ ටික වැලියුස් වගේ ඒවා ගැන අපි පස්සේ කතා කරමු. ඒවා ඕඩර් බුක් ගැන විස්තර වශයෙන් කතා කරනකොට. එතකොට දැන් අපි හිතමු තව බය කෙනෙක් ඇවිල්ලා එයා 99ට කොයින් 200ක් ගන්න කියලා ඔන ලිමිට් ඕඩර් එකක් දාපුවාම එයාගේ ප්‍රයිස් එක වැඩි නිසා ඒක උඩට එනවා. ඊට පස්සේ අපි හිතමු තව සෙලර් කෙනෙක් ඇවිල්ලා 101ට කොයින් 100ක් විකිනෙන්න දැම්මා කියලා. දැනුත් මේ දෙන්නගේ ප්‍රයිස් මැච් වෙන්නේ නැති නිසා මාකට් එකේ ට්‍රාන්සැක්ෂන් එකක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි හිතමු එකපාරට මාකට් එකට කවුරු හරි බය කෙනෙක් ඇවිල්ලා ඒ කෙනා මාකට් ඕඩර් එකක් එකකින් කොයින් 100ක් බයි කරන්න ඕඩර් එකක් ක්‍රියේට් කරා කියලා. ඒ කියන්නේ ඕඩර් එකක් ප්ලේස් කරා. ඒ කියන්නේ කොයින් 100ක් මාකට් ඕඩර් එකකින් බයි කරනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ උඩම තියෙන කෙනාගේ 101ට එයා කොයින් 100ක් විකුණන්න බලාපොරොත්තු වෙන ඉන්නව ගන්න කෙනාටත් කොයින් 100යි ඕනේ. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ ඕඩර් එක ෆිල් වෙනවා. ඒ කියන්නේ මාකට් ඕඩර් එකක් හැටියට මේක ෆිල් වෙලා ඔය ඕඩර් එක අයින් වෙනවා. එතකොට දැන් මෙතනදී සිද්ධ වෙච්ච ට්‍රාන්සැක්ෂන් එකේ එහෙම නැත්නම් ගනුදෙනුවේදී කොයින් කොච්චරක්ද ට්‍රේඩ් වුනේ? කොයින් 100ක්. එතකොට අපිට ඒක සටහන් කරගත්තේ ඇකි. ඔන්න ඔය කොයින් 100, ඒ කියන්නේ ඒ කොයින් 100ට අපි කියනවා ට්‍රේඩ් වෙච්ච වොලියුම් එක. එතකොට කොයින් 100ක් ට්‍රේඩ් වුණා. දැන් මෙතනදී කොයින් 100ක් ට්‍රේඩ් වුනේ කොතනදීද? මෙන්න මේ උඩ තිබ්බ ප්‍රයිස් එකේදී. එහෙම නැත්නම් මෙතන තිබ්බ මේ ආස්ක් ප්‍රයිස් එකේදී තමයි ওই කොයින් 100 ට්‍රේඩ් වුනේ. එතකොට ආස්ක් ප්‍රයිස් එකේදී ওই විදිහට ඕඩර් එකක් සිද්ධ වෙනකොට, එහෙම නැත්නම් ට්‍රාන්සැක්ෂන් එකක් සිද්ධ වෙනකොට ආස්ක් ප්‍රයිස් එකේදී අපි ඒ වෙලාවේදී ට්‍රේඩ් වෙච්ච වොලියුම් එකට අපි කියනවා ආස්ක් වොලියුම් එක කියලා. එතකොට මේ වචන එච්චර වැදගත් නැහැ. දැන් මෙතන ආස්ක් ප්‍රයිස් එකේදී, එහෙම නැත්නම් සෙලින් ප්‍රයිස් එකේදී ඕඩර් බුක් එකේ දාලා තිබ්බ වොලියුම් එකක් ට්‍රේඩ් වුණා. එතකොට අපි ඒකට කියනවා ආස්ක් වොලියුම් එක කියලා. එතකොට ඔන්න ඔය ආස්ක් වොලියුම් එකම තමා කියන්නේ බයින් වොලියුම් එක කියලා. දැන් ওই දෙක අර මේක ආස්ක් එක, හැබැයි මේක තමයි බයි පැත්තේ තියෙන එක. මෙතනදී ට්‍රාන්සැක්ෂන් එකට සිද්ධ වුණාම ඒකට අපි කියනවා ආස්ක් වොලියුම් එක, එහෙම නැත්නම් බයින් වොලියුම් එක කියලාත් කියනවා. එතකොට අපිට ඔය වොලියුම් එක ඕන බා චාට් එකකින් මාක් කරගත්තේ කියලා. අපි හිතමු ඔහම අපි ඔක මේ පාටට මාක් කරගත්ත කියලා. ඔන්න දැන් කොයින් 100ක වොලියුම් එකක් මෙතන 101ේ ප්‍රයිස් එකට ට්‍රේඩ් වුණා. එතකොට අපිට ඕන ඕකේ වැලියු එක 101 100න් වැඩි කරලා මෙතන ලියා ගන්නත් පුළුවන් රුපියල් වලින්. එතකොට දැන් මේ ඕඩර් එක නැතුව යනවා. දැන් ඔය සිද්ධියත් එක්ක ඔය කොයින් 100ක් මෙතන මේ ආස්ක් ප්‍රයිස් එකේදී ට්‍රේඩ් වීමත් එක්ක වෙන තව දෙයක් තමයි දැන් කලින් මාකට් ප්‍රයිස් එක 100ට තිබ්බේ අවසානයේදී ට්‍රේඩ් වෙලා දැන් අන්තිම ට්‍රේඩ් එක සිද්ධ වුණේ 100කට. එතකොට මාකට් ප්‍රයිස් එක 100කට වැඩි වෙනවා. එතකොට ආස්ක් ප්‍රයිස් එකේදී සිද්ධ වෙච්ච මේ ට්‍රාන්සැක්ෂන් එක, එහෙම නැත්නම් බයින් වොලියුම් එකක්, ඒ කියන්නේ කොයින් 100ක බයින් වොලියුම් එකක් ට්‍රේඩ් වෙච්ච හින්දා ප්‍රයිස් එක මොකද වුනේ? ප්‍රයිස් එක අප් වුණා. එතකොට ඒක නිසා මේක ප්‍රයිස් එක අප් වුණා හින්දා අපිට ඕනනම් මේ බාර් එක අපිට මාක් කරගන්න පුළුවන් කොළ පාටට. يعني ඒකට හේතුව ඒ කාලය ඇතුළත ප්‍රයිස් එක අප් වුණා. දැන් අපි හිතමු ওই ට්‍රේඩ් එක සිද්ධ වෙන විනාඩියක් ගියා. ඊට පස්සේ ওই විනාඩිය ඇතුළත වෙන ට්‍රේඩ් මොකවත් සිද්ධ වුණෙත් නැහැ කියලා.
එතකොට අපිට පුළුවන් දැන් විනාඩිය කැනල් එකක් ගත්තොත් ප්‍රයිස් එක මාක් කරන්න අපි දන්නවා 100 ඉඳන් 100කට ප්‍රයිස් එක අප් වෙලා අපිට කොළ කැනල් එකකින් ඒක මාක් කර හැකියි. ඊට පස්සේ ඊට අමතරව සිද්ධ වෙලා තියෙන දේ මොකද්ද? ආස්ක් ප්‍රයිස් එකේදී කොයින් 100ක වොලියුම් එකක් ට්‍රේඩ් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඒක බයින් වොලියුම් එකක් හැටියට අපිට ඔහොම මාක් කරන්න පුළුවන්. එතකොට දැන් අපි හිතමු ඊට පස්සේ තව කවුරු හරි ට්‍රේඩ් කෙනෙක් එකපාරට මාකට් එකට ඇවිල්ලා ඒක නාට ඕනේ කොයින් 2000ක් සෙල් කරන්න. එයාට ඕනම් පුළුවන් ඕඩර් එකක් දාගෙන ඉන්න. එහෙම නැත්නම් අපි හිතමු එයා මාකට් සෙල් කරා කියලා. මාකට් ප්‍රයිස් එකට සෙල් කරා. එතකොට මොකද වෙන්නේ? දැන් උඩම තියෙන 99ට 200ක් ගන්න බලාගෙන ඉන්නවා කෙනෙක්. එතකොට අන්නේ ඕඩර් එක පිල් වෙනවා. ඒ කියන්නේ කොයින් 200ක් ඉස්සෙල්ලා මේ ගානට විකිනෙනවා 99ට. ඊට පස්සේ 98ට 300ක් විකිනෙනවා, 94 500ක් විකිනෙනවා. එතකොට 1000යි. ඊට පස්සේ 96ට 1000ක් විකිනෙනවා. එතකොට මෙතෙන්ට එනකොට එයාගේ සෙල් ඕඩර් එක සම්පූර්ණයෙන් පිල් වෙලා ඉවරයි. මොකද මේ ඕඩර්ස් ටික සේරම පිල් වෙනවා. එතකොට දැන් අන්තිමේදී එයාගේ කොයින් ටික විකුණුනේ 96 ගානේ 1000ක් විකුණුනා. දැන් සම්පූර්ණයෙන්ම කොයින් කීයක් ට්‍රේඩ් වෙලා තියෙනවද? කොයින් 2000ක් ට්‍රේඩ් වුණා. ට්‍රේඩ් උනේ කොයි ප්‍රයිස් එකේදීද? කොයින් ට්‍රේඩ් උනේ හැම වෙලෙම මෙතන තිබ්බ මේ බිඩ් ප්‍රයිස් වලදී. එහෙම නැත්නම් බයි ඕඩර්ස් වලදී තමයි ඒ ටික ෆිල් උනේ. එතකොට ඔය විදිහට, ඒ කියන්නේ බිඩ් ප්‍රයිස් එකේදී මොකක් හරි ට්‍රාන්සැක්ෂන් එකක් සිද්ධ වෙනවා නම්, දැන් කලින් ට්‍රාන්සැක්ෂන් එක සිද්ධ වුණේ ආස්ක් ප්‍රයිස් එකේදී, දැන් සිද්ධ වුණේ බිඩ් ප්‍රයිස් එකේදී. එතකොට මොකක් හරි බිඩ් ප්‍රයිස් එකකදී මොකක් හරි වොලියුම් එකක ට්‍රාන්සැක්ෂන් එකක් වෙනවා නම් අපි ඒකට කියනවා බිඩ් වොලියුම් එක කියලා. ඔය බිඩ් වොලියුම් එකටම තමයි අපි කියන්නේ සෙල් වොලියුම් එක කියලා. එතකොට මේ දෙක අර දෙපැත්තම ආරු වෙලා තමයි සිද්ධ වෙන්නේ. එතකොට දැන් මෙතනදි ගත්තාම අපි හිතමු මේකත් විනාඩියක් ඇතුළත ඔය ට්‍රාන්සැක්ෂන් එක සිද්ධ වුණා කියලා, ඔය කොයින් 2000ම සෙල් වුණා. එතකොට අපිට පේනවා කොයින් 2000ක් සෙල් වුණා. අපිට ඕනනම් ඒක මාක් කරගත්ත හැකි. අපි හිතමු දැන් මේක මං හරියටම බලලා මාක් කරන්නේ, ඒ කියන්නේ අනුපාතයකට. එහෙම නැතුව එතකොට අපිට පුළුවන් ඕකොහොම අපි හිතමු මෙතන 2000ක් සෙල් වුණා. හරිද? එතකොට මොකද වෙන්නේ? දැන් මේ උඩ තිබ්බ ඕඩර් සේරම මොකද වෙන්නේ? ওই ඕඩර් සේරම නැති වෙලා යනවා. يعني ওই සේරම නැති වෙලා ගිහිල්ලා දැන් මාකට් ප්‍රයිස් එක අන්තිමේදී ට්‍රේඩ් උනේ 96ට. එතකොට අර 101ට තිබ්බ එක දැන් 96ට බැස්සා. එතකොට ওই විනාඩිය ඇතුළත අපි කැන්ඩල් එකක් ගත්තොත් ප්‍රයිස් ඇක්ෂන් එකට මොකද වෙලා තියෙන්නේ කියලා 101 ඉඳන් දැන් 96ට ප්‍රයිස් එක බහැලා. රෙඩ් කැන්ඩල් එකක් අපිට පේනවා. එතකොට බිඩ් ප්‍රයිස් එකේදී කොයින් 2000ක වොලියුම් එකක් ට්‍රේඩ් වුණා. එතකොට ඒ විනාඩිය ඉවර වුණාම කැන්ඩල් එක ක්ලෝස් වෙලා තියෙන ප්‍රයිස් එක යටට ගිහින්. එතකොට අපිට එහෙම වොලියුම් එකක් අපිට මාක් කරගන්න පුළුවන් රෙඩ් වලින්. එතකොට ඕක සෙලින් වොලියුම් එකක්. එතකොට අපිට පේනවා දැන් ඔහොම තමයි ඔය බයින් වොලියුම් සෙලින් වොලියුම් මාක් වෙන්නේ. දැන් අපි ඊට පස්සේ හිතමු දැන් ඔය ගානට තියෙනකොට ඊට පස්සේ දැන් ඊට පස්සේ සමහරලාට මෙහෙම 96 97 තව සෙල් ඕඩර්ස් දාන්න පුළුවන් කට්ටිය ඇවිල්ලා. දැන් අපි හිතමු එහෙම දැම්මේ නැහැ කියලා කවුරු හරි. ওই විදිහටම ප්‍රයිස් එක තියෙනවා. ඊට පස්සේ තියෙනකොට තව බයර් කෙනෙක් ඇවිල්ලා එකපාරට මාකට් බයි කරා කියලා හිතමු අපි කොයින් අපි හිතමු 1400ක් බයි කරා කියලා. එතකොට කොයින් 1400ක මාකට් බයි ඕඩර් එකක් දැම්මොත් මේ 500යි මේ 200යි මේ 200යි මේ 500යි. එතකොට ඔය සේරම පිල් වෙනවා. එතකොට පිල් වෙන්නේ කොතනදීද? ආස්ක් ප්‍රයිස් එකේදී පිල් වෙන්නේ. ආස්ක් ප්‍රයිස් එකේදී පිල් වුණාම ප්‍රයිස් එක මොකද වෙන්නේ? මෙන්න මේ 105 කියන තැනට එනකන් අප් වෙනවා. ඔතෙන්ට එනකන් ප්‍රයිස් එක අප් වෙනවා. එතකොට 1400ක් ට්‍රේඩ් වුණා. එතකොට උනම් අපිට ඒක මාක් කරන්න පුළුවන් ප්‍රයිස් එක අප් වෙලා ක්ලෝස් වෙච්ච හින්දා අපිට පුළුවන් ඒක 1400ක් හැටියට කොළපාටට ඒ වොලියුම් එක මාක් කරන්න. ඊට පස්සේ දැන් ඔහොම විනාඩිය විනාඩිය යනවා. ඊට පස්සේ පැයක් ගියපුවාම
අපිට මේ සිද්ධ වෙච්ච සේරම ට්‍රාන්සැක්ෂන් වල වොලියුම් එක අහු කරලා අපිට පැයේ එක කැනලකින් නිරූපණය කර හැකි පැයක් ඇතුළත කොච්චර වොලියුම් එකක් ට්‍රේඩ් වුණාද කියන එක. එතකොට එතනදී ඒක කොළ පාටටද රතු පාටටද ට්‍රේඩ් වෙන්නේ කියන එක අපි කියන්නේ මාක් කරන්න කියන එක අපි තීරණය කරන්නේ ඒ පැය ඇතුළත ප්‍රයිස් එක අප් වෙලා ක්ලෝස් වුණා නම් එතකොට අපි ඒක කොළ පාටට මාක් කරනවා. ඒ කියන්නේ සම්මස්තයක් හැටියට එතකොට ප්‍රයිස් එක අප් වෙලා තමයි ක්ලෝස් වෙලා තියෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ ඒ කාලය ඇතුළත වැඩිපුර බයින් වොලියුම් එකක් ට්‍රේඩ් වුණා කියලා. ඒක හොඳට මතක තියාගන්න ඕන දෙයක්. හරිද? ඊට පස්සේ දැන් අපි මොකද බලන්නේ ප්‍රයිස් එක අප් වෙලා ක්ලෝස් වුණාද ඩවුන් වෙලා ක්ලෝස් වුණාද කියන එක. දැන් ඒක මම පැහැදිලි කරන්නම්. අපි හිතමු දැන් මේකෙදි ඔන්න කොයින් 2000ක් ට්‍රේඩ් වුණා. ඊට පස්සේ ඒ කියන්නේ අපිට සෙලින් වොලියුම් එක හැටියට කොයින් 2000ක් තියෙනවා. ඊට පස්සේ බයින් වොලියුම් එක හැටියට තියෙන්නේ මෙතන තවම 1500යි. එතකොට ඔහොම තියෙද්දී පැයක් ගිහිල්ලා පැය ක්ලෝස් වුණා කියන්නකෝ. එතකොට අපිට ඊළඟ පැයේ කැන්ඩල් එක වොලියුම් කැන්ඩල් එක එහෙම නැත්නම් වොලියුම් බා එක මාක් කරන්න වෙන්නේ කොළ පාටට. ඒකට හේතුව මොකද්ද? ඒ පැය ඇතුළත හැබැයි සමස්තයක් හැටියට ප්‍රයිස් එක ක්ලෝස් වෙලා තියෙන්නේ තිබ්බ ගානට වැඩිය උඩ ගානකින් තමයි ක්ලෝස් වෙලා තියෙන්නේ. හැබැයි අපි වොලියුම් බලපුවාම වැඩිපුර වොලියුම් එකක් ට්‍රේඩ් වෙලා තියෙන්නේ සෙල් පැත්තේ. ඒ කියන්නේ බිඩ් ප්‍රයිස් එකේදී තමයි වැඩිපුර වොලියුම් එකක් ට්‍රේඩ් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් බිඩ් වොලියුම් එකක්, එහෙම නැත්නම් සෙලින් වොලියුම් එකක් තමයි ට්‍රේඩ් වෙලා තියෙන්නේ. එතකොට නමුත් අපි අර කැන්ඩල් වල පාට තීරණය කරන්නේ ඒ පැය ඇතුළත ඔය වොලියුම් එකෙන් ප්‍රයිස් එක අප් වුණාද ඩවුන් වුණාද කියන එක මත පදනම්ම තමයි ඕක කොළ පාටටද නිල් එහෙම නැත්නම් රතු පාටටද මාක් කරන්න කියන එක තීරණය වෙන්නේ. එතකොට දැන් ඕක මට හිතෙනවා පැහැදිලි ඇති කියලා. ওই කාරණේ තීරුම් ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ දැන් අපි හිතමු මෙතනදී අපිට තව දෙයක් තේරුම් ගන්න ඕනේ. දැන් කවුරු හරි සෙලර්ස්ලා බයර්ස්ලා ඇවිල්ලා උඩ ප්‍රයිස් වලදී, ඒ කියන්නේ උඩ ප්‍රයිස් වලදී වැඩිපුර මිලදී ගන්නවා නම් ඒකෙන් අදහස් වෙන දේ තමයි ඒ කොයින් එකට එහෙම නැත්නම් ඒ ස්ටොක් එකට බයර්ස්ලාගේ ලොකු ඉන්ට්‍රෙස්ට් එකක් තියෙනවා කියන එක. අපි හිතමු මේ 106,000ක් ගන්නවා, ඊට පස්සේ 107,000දී 2000ක් ගන්නවා. එහෙම අර මේ ඉහළ ප්‍රයිස් වලදී, ඉහළ මාකට් ප්‍රයිස් වලදී ලොකු වොලියුම් වලින් මිලදී ගන්නවා නම් අපි හිතමු කාර් අපි හිතමු 150,000ට කාර් 100ක් ගන්නවා. ඊට පස්සේ ඒ කාර්කේම ප්‍රයිස් එක 160,000ට වැඩි වුණාම තව 200ක් ගන්නවා නම් ඇවිල්ලා එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ කාර්කේ මොකක් හරි වටිනාකමක් තියෙනවා. එතකොට මේ කාර්කට බයස් ලගේ ලොකු ඉන්ට්‍රෙස්ට් එකක් තියෙනවා. ඒකයි ඉහළ ප්‍රයිස් වලදී වැඩි වොලියුම් වලින් මිලදී ගන්නෙ. ඊට පස්සේ අනිත් පැත්තට ගත්තාම යට ප්‍රයිස් වලදී වැඩිපුර ගණන් වලට විකුණනවා නම් අපි හිතමු 95,000දී 300ක් විකුණනවා, ඊළඟට 94,000ට ගියපහම 500ක් විකුණනවා, 93,000දී 1000ක් විකුණනවා. එතකොට වැඩිපුර යටට යනකොට විකුණනවා නම් එතකොට අපිට තේරෙන දෙයක් තමයි දැන් සෙලර්ස්ලා තමන් ගාව තියෙන දේවල් අතහැරලා දාන්න, එහෙම නැත්නම් ඒවා විකුණලා අයින් කරන්න මානසිකත්වයක ඉන්නවා. එතකොට ඒ ස්ටොක් එකට හරි ඒ කොයින් එකට හරි මොකක් හරි එකකට තියෙන ඉන්ට්‍රෙස්ට් එක මාකට් එකේ දැන් අඩුයි. ඒකයි සෙල් කරලා අයින් වෙන්න උත්සාහ කරන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට අපිට පැහැදිලි වෙනවා, ඒ කියන්නේ ඔය වොලියුම් ට්‍රේඩ් වෙන ප්‍රමාණය මාකට් එකේ තියෙන සෙන්ටිමන්ට් එක, එහෙම නැත්නම් මාකට් එකේ කොච්චර බයි කරන්න ඉන්ට්‍රෙස්ට් එකක් තියෙනවද, සෙල් කරන්න ඉන්ට්‍රෙස්ට් එකක් තියෙනවද වගේ දේවල් තීරණය කරගන්න කොච්චර වැදගත්ද කියලා. ඉතින් ওই කාරණා තමයි අපි අර චාට් එකක් ඇනලයිස් කරනකොට ඔය තියරි එක තමයි අපි ගොඩක් ලාවට පාවිච්චි කරන්නේ. මට හිතෙනවා මේ කාරණය හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා. මේක පටල ගන්න එපා. එතකොට දැන් අපි චාට් එකකට ගිහිල්ලා කතා කරොත් එහෙම දැන් මෙතන අපි තියෙනවා වොලියුම් වල, ඒ කියන්නේ තියරි ගොඩක් තියෙනවා. එකක් තමයි අපිට මූලිකවම තේරුම් ගන්න ඕන දෙයක් තමයි ප්‍රයිස් ඇක්ෂන් එක කියන එක වොලියුම් එකෙන් බැක් කරන්න ඕනේ කියන එක. ඒ කියන්නේ ප්‍රයිස් ඇක්ෂන් එකට වොලියුම් එකෙන් සහයෝගයක් දක්වන්න ඕනේ. එහෙමත් නැත්නම් අපිට තව විදිහකට කියන්න පුළුවන් ප්‍රයිස් ඇක්ෂන් එක
වොලියුම් එකට සමානුපාතික වෙන්න ඕනේ අනුලෝමව සමානුපාතික වෙන්න ඕනේ කියලා අපිට කියන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ මෙහෙම දෙයක්. ඒ කියන්නේ දැන් අපි හිතමු ඔහම බුලිෂ් කැන්ඩල් එකක් තියෙනවා කියලා. එතකොට මේ බුලිෂ් කැන්ඩල් එකේ තේරුම තමයි ප්‍රයිස් එක අප් වෙලා තියෙනවා මේ කාල සීමාව ඇතුළත. එතකොට තවත් බුලිෂ් කැන්ඩල් එකක් තියෙනවා ඔහම කියලා හිතමු. එතකොට අපිට පේනවා දැන් මේ දෙකම අපි හිතමු පැය කැන්ඩල් කියලා. එතකොට මේ පැය ඇතුළත ප්‍රයිස් එක ගොඩක් අප් වෙලා තියෙනවා. මේක ඇතුළත එච්චර අප් වෙලා නැහැ. එතකොට දැන් ප්‍රයිස් ඇක්ෂන් එකට වොලියුම් එක සහයෝගය දක්වන්න ඕනේ කියන්නේ හෙල්දි මාකට් එකක නම්. ඒ කියන්නේ මේක හරියටම වෙන මාකට් එකක නම් මෙතන වොලියුම් එක වැඩි වෙන්න ඕනේ මේ වොලියුම් එකට වැඩි. ඒ කියන්නේ අපි වොලියුම් කැන්ඩල් එකක් ඇඳලා බැලුවොත් මේකේ කැන්ඩල් එක අපි හිතමු මේක වොලියුම් කැන්ඩල් එක කියලා. එතකොට ඔක වොලියුම් කැන්ඩල් එක නම් දැන් මේකේ වොලියුම් එක මෙච්චරක් නම් දැන් මේක ඊට වැඩිය පොඩි කැන්ඩල් එකක් නම් එතකොට ඕකේ වොලියුම් එක ඔයිට වැඩිය හරිනම් පොඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක හැම වෙලෙම ඔහොම වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න ඕනේ. නැත්තම් එහෙම නොවන අවස්ථා තමයි වැඩිපුර තියෙන්නේ. ඒ කියන්නේ ඕන තරම් තියෙනවා. නමුත් තියරි එකක් හැටියට ගත්තාම ඒ කියන්නේ වොලියුම් එක ප්‍රයිස් ඇක්ෂන් එකට සමානුපාතික වෙන්න ඕනේ කියන එක අදහස ඕකයි. එතකොට දැන් අපි හිතමු මේ කැන්ඩල් එකේ වොලියුම් එක අඩු වෙලා මේ කැන්ඩල් එකේ වොලියුම් එක ඔහොම ගොඩක් වැඩිපුර තියෙනවා කියලා. එතකොට අපි කියනවා මේක ඇනෝමලි එකක්. ඒ කියන්නේ අසාමාන්‍යතාවයක් වොලියුම් වල අසාමාන්‍යතාවයක් කියලා අපි කියනවා. එතකොට ඒකෙන් අපිට එතකොට ඒ වොලියුම් වල අසාමාන්‍යතාව එහෙම නැත්නම් ඇනෝමලිස් ඇති වුනහම ඒවා කොහොමද අපි චාටර් රීඩ් කරලා තීරණ ගන්න කියන එක අපි කතා කරමු ඉස්සරහදී. ඊට පස්සේ රෙඩ් කැනල් වලටත් එහෙමයි. දැන් ලොකු රෙඩ් කැනල් එකක් නම් ඒ කියන්නේ අසාමාන්‍යතාවයක් නැත්තම් එතකොට ඒ කැන්ඩල් එකේට අදාළ වොලියුම් එක ලොකු වෙන්න ඕනේ. චූටි නම් පොඩි වෙන්න ඕනේ. නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ අසාමාන්‍යතාව. ඊට පස්සේ දැන් ඊළඟ දෙයක් තමයි අපි හිතමු ට්‍රෙන්ඩ් එකකදී. ට්‍රෙන්ඩ් එකකදීත් ප්‍රයිස් ඇක්ෂන් එක වොලියුම් වලින් බැක් කරන්න ඕනේ. කියන්නේ වොලියුම් වලින් සහයෝගය දක්වන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම අප් ට්‍රෙන්ඩ් එකක් සිද්ධ වෙනවා නම් එතකොට මේක හෙල්දි අප් ට්‍රෙන්ඩ් එකක් නම් වොලියුම් එක හරිනම් යම් වර්ධනයක් පෙන්눔 කරන්න ඕනේ. ඒ කියන්නේ මේකෙන් අදහස් වෙන්නේ දැන් එක්කෝ වර්ධනයක් පෙන්눔 කරන්න ඕනේ අඩුම තරමින් සමානව හෝ තියෙන්න ඕනේ කියන එක. දැන් අපි හිතමු ප්‍රයිස් ඇක්ෂන් එක මෙහෙම අප් වෙනවා නමුත් වොලියුම් එක කොහොම ඩවුන් වෙනවා නම් එතකොට අන්න එතන ඇනෝමලි එකක් එහෙම නැත්නම් අසාමාන්‍යතාවයක් තියෙනවා. එතකොට අර ප්‍රයිස් ඇක්ෂන් එක මේ වොලියුම් එකෙන් බැක් කරන්නේ නැහැ. කියන්නේ වොලියුම් එකෙන් ප්‍රයිස් ඇක්ෂන් එකට සහයෝගයක් දක්වන්නේ නැහැ කියන එකයි ඒකෙන් අදහස් වෙන්නේ. ඊට පස්සේ ඒකේ අභ්‍යන්තරයේ තියෙන කතාව එහෙම නැත්නම් සයිකොලොජි එක කල්පනා කරලා බැලුවොත් එහෙම දැන් ප්‍රයිස් ඇක්ෂන් එක අප් වෙනකොට වොලියුම් එකත් අප් වෙනවා කියන එකේ තේරුම තමයි ඉහළ ඉහළ ප්‍රයිස් වලදී වැඩිපුර කට්ටිය මිලදී ගන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ කියන්නේ ඒ කොටසට ලොකු ඉන්ට්‍රෙස්ට් එකක් තියෙනවා. නමුත් ප්‍රයිස් එක අප් වෙනකොට අපිට පේනවනම් වැඩිපුර මිලදී ගන්නේ නැහැ කියලා. එතකොට ඒකෙන් අදහස් වෙන දේ තමයි දැන් මේ කොටසේ තියෙන මේ ප්‍රයිස් එකට කට්ටියගේ ලොකු ඉන්ට්‍රෙස්ට් එකක් නැහැ. ඉන්ට්‍රෙස්ට් එකක් නැහැ කියන්නේ ඒකයි අර උඩට යනකොට අඩුවෙන් මිලදී ගන්නෙ. ඊට පස්සේ ඔකේ අනිත් පැත්ත ගත්තාම ඒ කියන්නේ අපි හිතමු ඩවුන් ට්‍රෙන්ඩ් එකක් නම් ඩවුන් ට්‍රෙන්ඩ් එකකදී මේක හෙල්දි ඩවුන් ට්‍රෙන්ඩ් එකක් වෙන්න නම් මේ වොලියුම් එකෙන් මේකට සහය දක්වන්න ඕනේ. ඒ කියන්නේ හරියනම් වොලියුම් එකත් වැඩි වෙන්න ඕනේ. එක්කෝ වැඩි නොවුනත් ඒක සමාන මට්ටමක හරි තියෙන්න ඕනේ. නමුත් අපි හිතමු ප්‍රයිස් ඇක්ෂන් එක යටට යනවා ඊට පස්සේ වොලියුම් එකත් යටට යනවා නම් එතකොට අපිට ඒකෙන් තේරෙනවා දැන් මේක ඩම්ප් වුණාට සෙලර්ස් ලගේ ලොකු ඉන්ට්‍රෙස්ට් එකක් නැහැ වැඩිපුර යට ප්‍රයිස් වලදී ඩම්ප් කරන්න කියලා. ඒක ඇනෝමලි එකක් හැටියට තමයි අපිට ගන්න තියෙන්නේ. එතකොට ඒක තව එක කාරණයක් අපි වොලියුම් සම්බන්ධයෙන් මතක තියාගන්න ඕන දෙයක්. ඊට පස්සේ දැන් අපි හිතමු මොකක් හරි ප්‍රයිස් ලෙවල් එකක් තියෙනවා වහම කියලා. එතකොට ඔය ප්‍රයිස් ලෙවල් එකට එනකොට දැන් මේක සපෝට් එකක් වගේ නම් අපිට ඔය සපෝට් කියන ඒවා කන්ෆර්ම් කරගන්න වොලියුම් පාවිච්චි කරන්න පුළුවන්. يعني දැන් සපෝට් එකක් කියන්නේ එහෙම ප්‍රයිස් ලෙවල් එකට ආපුවාම ලොකු වොලියුම් වලින් කට්ටිය බයි කරනවා නම්
එහෙම ලොකු වොලියුම් වලින් බයි කරනවා නම් එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ ලෙවල් එක ගොඩක් ස්ට්‍රෝง ඒ කියන්නේ බයර්ස් ලාට ඉන්ට්‍රස්ට් ලෙවල් එකක්. එතකොට ඕකෙන් ප්‍රයිස් එක අප් වෙන්න ඉඩක් තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තට ගත්තාම ඒ කියන්නේ මොකක් හරි රෙසිස්ටන්ස් එකක් වගේ තැනකදී ලොකු වොලියුම් එකකින් සෙල් කරනවා නම් එතකොට ඒකෙන් අපිට අදහස් වෙනවා මේ ලෙවල් එක සෙලර්ස් ලාට ගොඩක් ඉන්ට්‍රස්ට්. ඒකයි අපිට වොලියුම් වල ස්පයික් එකක් කියලා අපි කියන කියන්නේ වොලියුම් වල වැඩිවීමක් අපිට දකින්න ලැබෙන්නේ. ඒකයි කියලා අපිට තීරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ තව දෙයක් දැන් ට්‍රෙන්ඩ් එකකදී අපි හිතමු වොලියුම් එක අපි හිතමු මොම සපෝට් එකක් බ්‍රේක් කළා හරි මෙතනදී වැඩිපුර ප්‍රමාණයක් බයි කරලා දැන් ට්‍රෙන්ඩ් එක අප් වෙනවා. එතකොට වොලියුම් එක ලොකුවට අප් වෙන්නේ නැත්තම් පොඩි චුට්ට චුට්ට නම් තියෙන්නේ කො වොලියුම් එක ඇදීගෙන වගේ යනවා නම් එතකොට අපිට තීරුම් ගන්න පුළුවන් මේ බයි කරන්නේ අර ස්මාර්ට් මනි නෙමෙයි. ඒ කියන්නේ කො ඉන්ස්ටිටියුෂනල් බයර්ස්ලා නෙමෙයි මේ බයි කරන්නේ. මොකද දැන් ඉන්ස්ටිටියුෂනල් බයර්ස්ලා එහෙම නැත්නම් ස්මාර්ට් මනි කියන ඒවා බයි කරන්නේ ලොකු ක්වොන්ටිටි වලින්. ඒ කියන්නේ ලොකු වොලියුම් වලින් තමයි එයාලා බයි කරන්නේ. එතකොට නමුත් රීටේල්ස්ලා බයි කරන්නේ චුට්ට චුට්ට. එතකොට රීටේල්ස්ලා තමයි එහෙනම් මේ ප්‍රයිස් එක අප් කරගෙන යන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ප්‍රයිස් එක අප් වෙනකොට වොලියුම් එකකින් ඒකට සහයක් දක්වන්නේ නැත්තම්. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් සමහරවිට මේක ආපස්සට හැරෙන්න ඉඩ කඩක් තියෙනවා. ඊට පස්සේ ඩවුන් ට්‍රෙන්ඩ් එකෙදිත් එහෙමයි. ඩවුන් ට්‍රෙන්ඩ් එකක් යනකොට අපිට වැඩිපුර සෙලින් වොලියුම් එකක් එනවනම් ඒකෙන් අදහස් වෙනවා ගොඩක් වෙලාවට ඉන්ස්ටිටියුෂනල් සෙලර්ස්ලා එහෙම නැත්නම් ස්මාර්ට් මනි කට්ටිය මේ සෙල් කරනවා. මොකද ඒකයි එයාලා සෙල් කරන්නේ ලොකු ක්වොන්ටිටි වලින් ලොකු වොලියුම් වලින් එයාලා සෙල් කරන්නේ. නමුත් රීටේල්ස්ලා සෙල් කරනකොට පොඩ පොඩ සෙල් කරන්නේ. එතකොට ওই කාරණා සියරම අපිට තේරුම් ගන්න පුළුවන් වොලියුම් වලින්. එතකොට දැන් අපි බිට්කොයින් චාට් එක පොඩ්ඩක් දාගෙන බැලුවොත් එහෙම දැන් මේකේ ඩේලි චාට් එක මම දාගන්න වීක්ලි නේ. ඊට පස්සේ මම මෙතන වොලියුම් ඉන්ඩිකේටර් එකේ පාට පොඩ්ඩක් වෙනස් කරගන්නම් පැහැදිලිව පේන විදිහට. එතකොට අයින් කරලා දාමුකෝ. කැපැසිටි වැඩි කරගන්න. ඊට පස්සේ දැන් අපිට පේනවා අපිට වොලියුම් චාට් එකෙත් පුළුවන් ඔය ට්‍රෙන්ඩ් ලයින් වගේ ඒවා එහෙම අඳින්න. දැන් අපිට පේනවා බිට්කොයින් ප්‍රයිස් එක මෙහෙම අප් වුණා. අප් වෙනකොට අපි දන්නවා දැන් මේක හෙල්දි අප් ට්‍රෙන්ඩ් එකක් වෙන්න නම් හොඳ අප් ට්‍රෙන්ඩ් එකක් වෙන්න නම් උඩදි ස්මාර්ට් මනි හරිනම් මේක බයි කරන්න ඕනේ. නමුත් අපිට මෙතන මෙහෙම වොලියුම් වල ඇඳලා බලපහම අපිට පේනවා වොලියුම් එන්නෙන් අඩු වෙලා තියෙන්නේ මේ උඩට යනකොට. එතකොට ඒකින්ද මේ ට්‍රෙන්ඩ් එක වොලියුම් වලින් සහයෝගයක් දක්වපු එකක් නෙමෙයි. මේක මේ වොලියුම් වල තියෙන ඇනෝමලි එකක් මෙතන තියෙන්නේ. එතකොට ඊට පස්සේ ඒක ඩම්ප් වෙන්න මේ හේතුවක් මේකත් එක හේතුවක්. ඩයිවර්ජන්ස් අරවා මේවා තිබ්බා ඒවත් එක හේතු. එතකොට මේක ගන්න පුළුවන් හරිනම් වොලියුම් වල ඩයිවර්ජන්ස් එකක් ඇටියට. ඊට පස්සේ අපිට පේනවා දැන් ඩම්ප් වෙන්න පටන් ගත්තාම පේනවාද වොලියුම් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ඩම්ප් එක ට වොලියුම් වලින් සහයක් හම්බෙච්ච ඩම්ප් එකක් තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් මේ හරි ඉඳන් ගියපු අප් ට්‍රෙන්ඩ් එක ගත්තාම දැන් මේ අප් ට්‍රෙන්ඩ් එක ගත්තාම එතකොට අපිට පේනවා වොලියුම් එක මොකද වෙලා තියෙන්නේ. ඔය ඒ කියන්නේ දිගටම ස්මාර්ට් මනි එහෙම නැත්නම් ඉන්ස්ටිටියුෂනල් බයර්ස්ලා වගේ බයි කරලා තියෙනවා. ඒකයි වොලියුම් එක ටික ටික එන්න වැඩි වෙලා තියෙනවා. එතකොට ඒ කියන්නේ මාකට් එකේ ඉන්ට්‍රස්ට් එක වැඩි වෙලා තියෙනවා. නමුත් මෙතනින් එහාට ගත්තාම එතකොට මේක දැන් 40,000 වගේ පැන්නට පස්සේ ලොකු ඉන්ට්‍රස්ට් එකක් ඇවිල්ලා නැහැ. ඊට පස්සේ වොලියුම් අඩු වෙලා තියෙනවා. එතකොට අපිට අර එහෙම වොලියුම් පාවිච්චි කරන්න පුළුවන් මේක හෙල්දි අප් ට්‍රෙන්ඩ් එකක්ද මේක රිවර්ස් වෙන්න පුළුවන්ද වගේ දේවල් බලාගන්න. ඊට පස්සේ අපිට වොලියුම් පාවිච්චි කරන්න පුළුවන් තව දෙයක් තමයි දැන් බ්‍රේක් අවුට් ට්‍රේඩ් කරන්න. දැන් ඒක තමයි ගොඩක් අය අවශ්‍ය වෙනදී. එතකොට බ්‍රේක් අවුට් ට්‍රේඩ් කරනකොට අපිට යූස් කරන්න පුළුවන් මේ වොලියුම් ඉන්ඩිකේටර් එකේ තියෙනවා සෙටින්ග්ස් වලට ගියපහම මෙතන තියෙනවා වොලියුම් MA කියලා. ඒ කියන්නේ මූවිං ඇවරේජ් එකක් මේකට ඇඩ් කරගත්තේ. ඔකේ ලෙන්ත් එක සමහර කට්ටිය 20 පාවිච්චි කරනවා, සමහර කට්ටිය 14ක් පාවිච්චි කරනවා. මම ගොඩක් වෙලාවට 14 පාවිච්චි කරන්නේ.
එතකොට ඕක ඇඩ් කරගත්තාම අපිට සාමාන්‍යයෙන් හොඳ වොලියුම් එකක් හැටියට සලකන්න පුළුවන්. දැන් මේ ඇවරේජ් කියන්නේ මූවිං ඇවරේජ් එකට වඩා වැඩිපුර, ඒ කියන්නේ ඊට උඩින් වොලියුම් තියෙනවා නම් අපිට ඒක සාමාන්‍යයෙන් සලකන්න පුළුවන් හොඳ වොලියුම් එකක් කියලා. දැන් ඊට පස්සේ වොලියුම් එක අප් වෙනකොට අප් ට්‍රෙන්ඩ් එකකදී නම් අර එන්ඩ් වැඩි වෙන්න ඕනේ කියලා එකක් නැහැ. ඒකත් මතක තියාගන්න ඕනේ. ප්‍රධාන දේ තමයි වොලියුම් එක අඩු නොවී තියෙන එක. ඒකයි මම අර කලිනුත් කිව්වේ එක්කෝ සමානව හරි අර ලොකු ඇනෝමලි එකක් එන්නේ නැති ස්වභාවයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ දැන් බ්‍රේක් අවුට් ට්‍රේඩ් කරන එක ගැන අපි කල්පනා කරලා බැලුවොත් එහෙම අපිට පේනවා දැන් මෙතන අපිට පුළුවන් මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳ ගන්න ඔහම. එතකොට අපි බලන්න ඕනේ ප්‍රධාන දෙයක් තමයි මෙන්න මේ බ්‍රේක් අවුට් එක වෙනකොට ඔය කැනල් එකෙන් දැන් මේකනේ බ්‍රේක් අවුට් කැනල් එක. එතකොට මේ බ්‍රේක් අවුට් එක සිද්ධ වෙනකොට හොඳ වොලියුම් එකක්, ඒ කියන්නේ සාමාන්‍ය වොලියුම් වලට වැඩිය එක්කෝ අඩුම තරමින් ඇවරේජ් එකට උඩින් ගොඩක් හොඳයි ඊට කලින් තියෙන වොලියුම් කැනල් වල වොලියුම්ස් වලට වැඩිය මේ කැනල් එකේ වොලියුම් එක වැඩි නම්. දැන් මේකේ පේනවා මේ බ්‍රේක් අවුට් එකේදී ලොකු වොලියුම් එකක් ට්‍රේඩ් වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙතනදී ගොඩක් කට්ටිය සෙල් කරලා තියෙනවා කියන එකයි මේකෙන් අදහස් වෙන්නේ. එතකොට ඊට පස්සේ දිගටම ඩම්ප් වීමක් සිද්ධ වුණා. දැන් අපි එතනදී තේරුම් ගන්න ඕනේ දැන් අපි QR මෙහෙම අප් වෙනකොට ඔකට වොලියුම් එකෙන් සපෝට් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ වොලියුම් එක එක්ක අප් වෙන්න ඕනේ නැත්නම් අඩුම තරමින් ඩම්ප් නොවී තියෙන්න ඕනේ වොලියුම් එක. ඊට පස්සේ දැන් මේකේ අපි දන්නවා ඔහොම උඩට ගියපහම පුල් බෑක්ස් එනවා ඔහොම. දැන් මේක පුල් බෑක් එකක්ද එහෙම නැත්නම් ට්‍රෙන්ඩ් එකේ රිවර්සල් එකක්ද එහෙම නැත්නම් ට්‍රෙන්ඩ් එක සම්පූර්ණයෙන් රිවර්ස් වෙන්නද යන්නේ එහෙම නැත්නම් මෙහෙම පුල් බෑක් එකක් වෙලා මෙහෙම ආපහු අප් වෙන්නද යන්නේ කියන එකත් අපිට වොලියුම් පාවිච්චි කරලා හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ යම් විදිහකින් යම් මට්ටමකින් හොයාගන්න පුළුවන්. ඒ හොයාගන්න ක්‍රමයේ තමයි දැන් මේ අප් ට්‍රෙන්ඩ් එක කියන එක වොලියුම් වලින් සපෝට් එකක් හම්බුනාට එහෙම නැත්නම් වොලියුම් වැඩි වුණාට පුල් බෑක් එකකදී වොලියුම් එක වැඩි වෙන්නේ නැහැ. ඒ කියන්නේ පුල් බෑක් වලදී ගොඩක් වෙලාවට වොලියුම් එන්ඩ් එන්ඩ් අඩු වෙන ගතියක් තියෙනවා. එතකොට දැන් පුල් බෑක් එකක් මෙහෙම යටට රීට්‍රේස් වෙනකොට වොලියුම් එකත් වැඩි වෙනවා නම් එතකොට අපි කල්පනා කරන්න ඕනේ එහෙනම් මේක පුල් බෑක් එකකට වැඩිය ට්‍රෙන්ඩ් රිවර්සල් එකක් වෙන්න ඉඩකඩක් තියෙනවා කියලා. ඒකත් අපි මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ දැන් මේ එක අවස්ථාවක් එහෙම ගත්තාම අපිට ඔය ඕනම පැටර්න් එකක් බ්‍රේක් අවුට් වෙනකොට අපිට පුළුවන් ඒ බ්‍රේක් අවුට් එකේ වොලියුම් එක අර සාමාන්‍ය ප්‍රමාණයට වැඩිය, ඒ කියන්නේ ඇවරේජ් ප්‍රයිස් එකට වැඩිය වැඩිපුර තියෙනවද කියන එක අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. දැන් තව උදාහරණයක් හැටියට අපි හිතමු අපි ඔහොම ට්‍රෙන්ඩ් ලයින් එකක් අපිට ඇඳගත්ත හැකිනේ. එතකොට අපිට පේනවා මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වෙනවා. බ්‍රේක් වෙන්නේ මේ කැන්ඩල් එකෙන්. අපිට පේනවා ඒක බ්‍රේක් වෙන්නේ කැන්ඩල් එකෙන්. ඒක දැක්කනේ ඇවරේජ් වොලියුම් එකට වැඩිය ඒක වැඩි. එතකොට ඊට පස්සේ දැන් අපිට ඕන නම් ඔහොම ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගත්ත හැකි. අපි බලමු මෙතන මෙතන බ්‍රේක් අවුට් කැන්ඩල් එක මේක. එතකොට අපිට පේනවා ඒකේ වොලියුම් එක ඇවරේජ් වොලියුම් එකට වැඩි. දැන් ඊළඟ දැන් මේ වගේ ලොකු වොලියුම් එකක්, ඒ කියන්නේ ග්‍රීන් වොලියුම් එකක් මෙතන පෙන්නුවට අපි මෙතනදී කල්පනා කරන්න ඕනේ මේක ග්‍රීන් වෙලා තියෙන්නේ බයස්ලා හින්දා විතරක් නෙමෙයි. ඒ කියන්නේ ප්‍රයිස් එක අප් වෙලා ක්ලෝස් ස්විච් එක හින්දා ග්‍රීන් වෙලා තියෙන්නේ. ඒක ඇත්ත. නමුත් මේක මෙච්චර ලොකුවට තියෙන්නේ බයින් වොලියුම් එක හින්දා විතරක් නෙමෙයි. ඒක අපි අර කලින් පැහැදිලි කරපු එකේ හැටියට තේරුම් ගන්න ඕනේ. මෙතන බයස්ලා සෙලර්ස්ලා දෙගොල්ලොම ඒ කියන්නේ බිඩ් ප්‍රයිස් එකේ ආස්ක් ප්‍රයිස් එකේ කියන දෙකේම ට්‍රේඩ් වෙච්ච දේවල් වලට අනුව තමයි මේ කැනල් එක මෙච්චර ලොකු වෙලා තියෙන්නේ. එතකොට ඒක නිසා එකපාරට මෙහෙම දැන් ග්‍රීන් කැන්ඩල් එකක් දැක්කා කියලා එකපාරට පැනගෙන බයි කරන්න යන්න හොඳ නෑ. මොකද ට්‍රෙන්ඩ් ලයින් එකක් බ්‍රේක් වෙලා තියෙනවා ඇවරේජ් වොලියුම් එකට වැඩිය වැඩි වොලියුම් එකකින්. ඒ වගේ දේවල් ගැන අපි පරිස්සම් වෙන්න ඕනේ. ඊට පස්සේ දැන් මෙතන මේ ඕනම ටයිම් ෆ්‍රේම් එකේ, ඒ කියන්නේ විනාඩියේ ටයිම් ෆ්‍රේම් එකේ වුණත් අපිට
ඔහොම බ්‍රේක්අවුට් ට්‍රේඩ් කරනකොට ඔය වොලියුම් එකෙන් ඕක ගොඩක් වෙලාවට කන්ෆර්ම් කරගන්න අවස්ථාවක් තියෙනවා. දැන් මේක පේනවා අපිට මේ කැන්ඩල් එකෙන් බ්‍රේක් වෙන එක ඇවරේජ් වොලියුම් එකට වැඩි. ඉතින් මේක සාමාන්‍ය සැලකිය යුතු වොලියුම් එකක් හැටියට ගන්න පුළුවන්. ඊට පස්සේ තව විශේෂ දෙයක් තමයි අපි මතක තියාගන්න ඕනේ. මේ වොලියුම් වල තව ස්වභාවයක් තමයි. දැන් අපි හිතමු දැන් මෙහෙම ප්‍රයිස් සෙක්ෂන් එක අපි හිතමු මේක රේන්ජ් එකක්නේ. දැන් අපිට ඕක රේන්ජ් එකක් වගේ ගන්න පුළුවන්. අපි හිතමු මේක රෙසිස්ටන්ස් ලයින් එකක් කියලා. එතකොට ඕක අපිට පේනවා ඊට කලින් ලොකු වොලියුම් ට්‍රේඩ් වෙලා නැහැ. දැන් ඊට කලින් මේ හරිය වොලියුම් අඩුයි. ඊට පස්සේ එකපාරට මෙතන මෙන්න මේ බ්‍රේක්අවුට් කැන්ඩල් එකේ අපිට පේනවා ඇවරේජ් වොලියුම් එකට වඩා සෑහෙන ලොකු වොලියුම් එකක් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ කැන්ඩල් එකේ. තව ලොක් කරලා පෙන්වුවොත් මේ කැන්ඩල් එකේනේ බ්‍රේක් වෙන්නේ. එතකොට ඒකේ සෑහෙන වොලියුම් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ෆලෝ ත්‍රූ වොලියුම් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අර අපි කියපු විදිහට මේ ට්‍රෙන්ඩ් එකට මේ වොලියුම් වලින් සපෝට් කරලා තියෙනවා. ඊට පස්සේ මේක දැන් මේක අර මං කිව්වේ ඒ කියන්නේ තද ඩම්ප් එකක්. ඒ කියන්නේ ග්‍රැජුවල් එහෙම නැත්නම් ඒකට කියන අපි ක්‍රමානුකූල ඩම්ප් එකක් මෙතන පෙන්වන්නේ නැහැ නේ. ඒ කියන්නේ ඇවරේජ් මට්ටමේම වගේ වොලියුම් එක තිබිලා තියෙනවා මේකට සපෝට් කරන්න. ඊට පස්සේ දැන් ඒක නිසා අපිට ඔහොම කොන්සොලිඩේෂන් පීරියඩ් එකකින් පස්සේ මෙහෙම එකපාරට වොලියුම් ස්පයික් එකක් ඇවිල්ලා බ්‍රේක්අවුට් එකක් වුණාම අපිට එතකොට ට්‍රෙන්ඩ් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි තේරුම් ගන්න ඕන දේ තමයි ඔහොම වොලියුම් ස්පයික්ස් එන්න පුළුවන් මාකට් ටොප් එකකදී. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් රිවර්සල් එකකට කලින් එහෙම එන්න පුළුවන්. ඒකට හේතුව ඒ උඩ මට්ටම්වලදී අපි හිතමු දැන් මේක අප් ට්‍රෙන්ඩ් එකක් අප් ට්‍රෙන්ඩ් එකක උඩදී එකපාර වොලියුම් ස්පයික් එකක් ආවොත් එහෙම. දැන් මේ මෙතනත් ඇවිල්ලා තියෙන මේ දැන් ග්‍රීන් වොලියුම් ස්පයික් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙතන වොලියුම් ස්පයික් එකක් ඇවිල්ලා තියෙනවා ලොකුවට මේ. එතකොට මෙහෙම එකකදී ඔය වගේ වොලියුම් එකක් ආවොත් ඒකෙන් අදහස් වෙන්නේ ගොඩාක් අය එතනදී සෙල් කරලා ඉවර වුණා කියන එකයි. ඒ කියන්නේ යාලා ගොඩක් සෙල් කරා. මේ සෝරි ඒ කියන්නේ දැන් මේ වගේ ග්‍රීන් එකක් ආවා කියන්නේ ඒ උඩදී ගොඩක් කට්ටිය බයි කරා. මේක උඩදී වෙච්ච දෙයක්නේ. ඒතකොට ගොඩක් කට්ටිය බයි කරා. බය කරපුවාම බයස්ලා අපි කියන ඒ වෙලාවට බයස්ලා එක්සෝස්ට් වෙනවා කියලා. ඒ කියන්නේ බයස්ලා දැන් බයි කරලා ඉවරයි. යාලට ආයේ බයි කරන්න බෑ. ඒකයි ඒ වගේ උඩකදී ගොඩක් එහෙම බයි වෙලා තියෙන්නේ. එතනින් එහාට සමහර විට මාකට් එකේ අර තිබ්බ මොමන්ටම් එක නැති වෙලා රිවර්ස් වෙන්න ඉඩකඩක් තියෙනවා. ඒක නිසා මාකට් ටොප් වලදී දැන් මෙතනත් බලන්න මේ උඩදී මේ කැන්ඩල් එකෙන් ලොකු ට්‍රේඩ් එකක් කියන්නේ වොලියුම් එකක් ට්‍රේඩ් වෙලා තියෙනවා. නමුත් එතනින් එහාට මාකට් එක ගොඩක් අප් වෙලා නැහැ නේ. කියන්නේ මෙතනදී බයස්ලා එක්සෝස්ට් වෙලා කියන එකයි මේකෙන් අදහස් වෙන්නේ. කියන්නේ යාලා බයි කරලා ඉවරයි. ඊට පස්සේ ඒකේ අනිත් පැත්ත ඩවුන් ට්‍රෙන්ඩ් එකක යටදී කියන්නේ බ්‍රේක්අවුට් එක වෙනකොටත් හොඳ වොලියුම් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඩවුන් ට්‍රෙන්ඩ් එක යටදී එකපාරට වොලියුම් ස්පයික් එකක් එනවනම් එතකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ. සෙලර්ස්ලා සෙල් කරලා ඉවරුණා වෙන්න පුළුවන්. ඒ කියන්නේ සෙලර්ස්ලා එක්සෝස්ට් වුණා වෙන්න පුළුවන්. එතකොට ප්‍රයිස් එක අපොස්සරයක් රිවර්ස් වෙන ඉඩකඩක් තියෙනවා. දැන් මේක ඒ වගේ එකක් මේ. මෙතන දැන් මේක ට්‍රෙන්ඩ් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක්. ඊට පස්සේ මෙතන ලොකු පේනවාද? රතු කැන්ඩල් එකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි දැන් මේක එකපාරට දැකලා තව මේ කට්ටිය සෙල් කරන්න පටන් ගනී කියලා මෙතනින් සෙල් ඕඩර්ස් දැම්මනම් එයා රෙක්ට් වෙනවා. ඒකට හේතුව මෙතනින් වෙලා තියෙන්නේ සෙලර්ස්ලා ගොඩාක් සෙල් කරා. දැන් තවදුරටත් මාකට් එකේ සෙල් කරන්න පිරිසක් නැති මට්ටමකට ඇවිල්ලා. ඊට පස්සේ මාකට් එක රිවර්ස් වුණා. ඉතින් ඒක නිසා අපි අර ඔය කාරණා සීර මේකයි මං කිව්ව වොලියුම් කියන එක සංකීර්ණ දෙයක්. දැන් මෙතන ගත්තාම මෙතෙන්ට ඇවිල්ලා ඊට පස්සේ මේක සපෝට් අපි ප්‍රීවියස් ඩේටාත් එක ගත්තාම අපිට පේනවා මෙහෙම සපෝට් ලයින් එකක් ඇඳගත්තාම මේ සපෝට් එකේදී ලොකු වොලියුම් ස්පයික් එකක් ඇවිල්ලා තියෙනවා. කියන්නේ ලොකු වොලියුම් එකක් මේ හරියදී ට්‍රේඩ් වෙලා තියෙනවා. එතකොට මේවා මේ සපෝට් එකේදී වේල්ස්ලා එහෙම නැත්නම් ස්මාර්ට් මනි එක්ක ඉන්ස්ටිටියුෂනල් බයස්ලා තමයි මේ වගේ ලොකු වොලියුම් වලින් ගොඩක් වෙලාවට මේ බයි කරනවා. එතකොට යාලා කරන තව දෙයක් තමයි ඔහොම බයි කරපුවාම දැන් මේක ඔය මේ ඕල්ඩ්ස් කොයින් ට්‍රේඩ් කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මෙහෙම බයි කරපුවාම මේ ලෙවල් එක යාලා ප්‍රොටෙක්ට් කරනවා. කියන්නේ මේ වගේ ලොකු වොලියුම් එකක් මේක ට්‍රේඩ් වුණාම මේක ස්ට්‍රෝง
සපෝට් එකක් හැටියට වැඩ කරනවා. ඊට පස්සේ ඕකට ආයෙ ඩම්ප් වුණාම ආයෙ බයි කරනවා. මොකද මේක මෙතනදී ලොง ට්‍රේඩ්ස් එහෙම දාලා තිබ්බනම් යාලා ට්‍රයි කරනවා. ඊට පස්සේ ප්‍රයිස් එක උතනින් යටට වැටෙන එක නවත්තන්න. මේ ලෙවල් එක යාලා ප්‍රොටෙක්ට් කරන්න ඉඩ කඩක් තියෙනවා. ඊට පස්සේ ඒක නිසා මේ වගේ ලෙවල් ගොඩක් ඉම්පෝටන්ට් වෙන්නේ ඒක නිසා. දැන් මේ පේනවාද මේ හැම ලෙවල් එකම ලොකුවට බයි කරලා තියෙනවා ඔය. දැන් මෙතන උඩදී මේ කැන්ඩල් එකේදී ගොඩක් බයි වෙලා තියෙනවා. දැන් මෙතන බයස්ලා එක්සෝස්ට් ස්ට්‍රෙච් එක තියක් තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔහොම අපිට පාවිච්චි කරන්න පුළුවන් ඔය ට්‍රේඩ් කන්ෆර්ම් කරගන්න, ඊට පස්සේ සපෝට් ලෙවල් අඳුරගන්න, ඊට පස්සේ ට්‍රෙන්ඩ් එක හෙල්දි එකක්ද නැද්ද කියලා බලන්න. දැන් අපිට මෙතනදී ගත්තත් දැන් මේ බිට්කොයින් වල දැනට තියෙන ස්වභාවය ගත්තාම අපිට පේනවා මේක අප් ට්‍රෙන්ඩ් එකක් හැටියට ඔහොම ගියාට ඕක අප් ට්‍රෙන්ඩ් එකක් හැටියට ගියාට අපිට පේනවා වොලියුම් එකෙන් ඒකට ලොකු සපෝට් එකක් හම්බෙන්නේ නැහැ කියලා ඔය. වොලියුම් එක තවම මදි ට්‍රේඩ් වෙන වොලියුම් එක. ඊට පස්සේ අපි මේකේ අර හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් පැටර්න් එකක් මාක් කරලා චාට් එකක් ෂෙයා කරේ. එතකොට දැන් අපිට පේනවා හරියටම මේකේ ඒ නෙක් ලයින් එකෙන් තමයි මේ රෙසිස්ටන්ස් හම්බෙලා තියෙන්නේ කියලා. දැන් මෙතනත් මේ නෙක් ලයින් එකෙන් වෙන රිජෙක්ෂන් එක ලොකු රිජෙක්ෂන් එකක් හැටියට අපිට පේන්නේ නැහැ. කියන්නේ දැන් මෙතන මේ කැන්ඩල් එකේ යම් ඇවරේජ් වොලියුම් එකට වැඩි වොලියුම් එකක් තියෙනවා. නමුත් ඊළඟ කැන්ඩල් වලින් ඒක ෆලෝ ත්‍රූ එකක් එන්නේ නැහැ. ඒ නිසා මේ ඩම්ප් එකක් දිගට කන්ටිනියු කර වෙයි කියලා හිතන්න අමාරුයි. දැන් මේක බ්‍රේක් වෙනකොට අපිට ඇවරේජ් වොලියුම් එකට වැඩි හොඳ වොලියුම් එකක් දැන් මෙන්න මේ කොළ කැන්ඩල් එකේ තියෙන වොලියුම් එක වගේ වොලියුම් එකක් මෙතනදී තාවත් එතකොට අපිට තීරණය කරගන්න පුළුවන් මේක අප්පේ කියලා. ඊට පස්සේ අපිට දැන් ඕන නම් මෙහෙම තව ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගත්ත හැකි. එතකොට අපිට මේක බ්‍රේක් වුණොත් වොලියුම් එකක් එක්ක, ඒ කියන්නේ ඇවරේජ් වොලියුම් වලට වැඩිය ටිකක් හොඳ වොලියුම් එකක් එක්ක, එතකොට අපිට ඔක ෂෝට් කරන්න ඉඩ කඩක් තියෙනවා. ඔහොම රීටෙස්ට් වෙලා එක කන්ෆර්ම් වුණොත්. ඉතින් ඔහොම තමයි වොලියුම් කියන දේවල් සම්බන්ධයෙන් ඔය මම යම් පැහැදිලි කිරීමක් කරේ. ඊට පස්සේ ඔය ගැන තවත් ඉදිරියේදී තව කියන්නේ ඔයට වැඩිය ටිකක් කම්ප්ලිකේටඩ් කාරණා ඔය තියෙනවා ඩවු තියරි කියලා එකක්. එහෙම ඒක ගොඩක්ම කම්ප්ලිකේටඩ් නෙමෙයි. දැන් ඔය අපි කතා කරපු දේවල් වල සමහර කාරණා ඒ ඩවු තියරි එකයි වොලියුම් අතර තියෙන සම්බන්ධයට කියන්නේ සමානකම් දක්වන ඒවා ගොඩක්. ඒ ආශ්‍රේයෙන්ම කතා කරපු ඒවා. ඊට අමතරව සමහර කාරණා අපි ඉදිරියේදී තව වීඩියෝ වලින් පැහැදිලි කරන්නම්. ඔය කියපු ටික හොඳට තේරුම් අරගෙන ඕක ට්‍රේඩින් වලට පාවිච්චි කරන්න බලන්න. මේ සම්බන්ධයෙන් තේරිච්ච නැති දෙයක් තියෙනවා නම් අපේ Telegram group එකට හරි එහෙම නැත්නම් comment එකකින් හරි අහන්න කියලා ඉල්ලා සිටිනවා. හොඳයි, සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.